Sherlock Holmes කියන්නේ හැමෝම කැමති අපූර්ව සහ මනං කල්පිත චරිතයක්. බොහෝ දෙනෙකු තවමත් සිතන්නේ ලන්ඩනයේ බේකර් වීදියේ අංක 221B නිවසේ ඔහු ඇත්තටම ජීවත් වුණා කියලයි. ලොව බොහෝ දෙනා ආදරය කරන මේ රහස් පරීක්ෂකයා නිර්මාණය කරන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලි විසිනුයි. පුදුම්ප සහගත දැනුම සියුම් නිරීක්ෂණ හැකියාව සහ තර්කානුකූල බුද්ධිය ඒ වගේම උපකල්පනවලට එළඹීමේ හැකියාවත් නිසා ෂර්ලොක්ගේ චරිතය සුවිශේෂී චරිතයක් වෙනවා. ඒ හේතුවෙන්ම ඔහුට සදාකාලිකව වැළලියාමට ඉඩ තිබුණු බිහිසුණු ඒ වගේම ගුප්ත සිදුවීම් ගණනාවක්ම අනාවරණය කරගන්නට හැකියාව ලැබෙනවා. මිනිස් මොළයකින් සිටිය නොහැකි ආකාරයේ හැකියාවලින් යුතු බැවින් හෝම්ස් වැනි සැබෑ චරිතයක් ලොව ජීවත් වුවාද යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නාර්ථයක්. ඉතින් අද මම ඕගොල්ලන්ට කියන්න හදන්නේ මේ ලෝකෙ හිටපු සැබෑම ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිත කතාව ගැනයි. සැබවින්ම මේ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය ඩොයිල්ගේ සිතේ පිළිසිඳගන්නේ එක්තරා විශේෂිත පුද්ගලයෙකු නිසායි. ඔහු තමයි ඩොයිල්ගේ වෛද්‍ය විද්‍යා ගුරුවරයා වෙච්ච මහාචාර්ය ජෝසප් බෙල්. සිය සියාගේ සහ පියාගේ අඩිපාරේ යමින් වෛද්‍ය වෘත්තිය සිය අනාගත ලෙස තෝරාගත් ජෝසප් ඒ පිළිබඳ විධිමත් ලෙස හැදෑරුවේ එඩින්බරු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනුයි. විශිෂ්ට මට්ටමේ දැනුමක් සහ ඥානකින් හෙබි වූ ජෝසප් බෙල් කෙටි කාලයකින්ම සිය වෘත්තියේ ඉහළටම නැගීමට සමත් වෙනවා. බ්‍රිතාන්‍ය මහරජුන ස්කොට්ලන්තයේ සංචාරය කරන අවස්ථාවලදී ඇගේ රාජකීය වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ මේ පුද්ගලයාමයි. ෂර්ලොක් හෝම්ස් සතු ඇති ආකාරයේ අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් ජෝසප් බෙල් සතුව තිබූ අතර ඔහු තමා වෙත එන රෝගියා හොඳින් නිරීක්ෂණය කිරීමෙන්ම පමණක් ඔහුගේ රෝගය පිළිබඳව සාර්ථක නිගමනවලට එළඹූ අපූර්ව වෛද්‍යවරයෙකු බව පැවසෙනවා. වෛද්‍ය විද්‍යා ආචාර්යවරයෙකු ලෙසටද සිය දැනුම අනාගත පරපුර වෙත ලබා දුන් බෙල් එවන් දේශනවලදී සිය සියුම් නිරීක්ෂණ ශක්තිය සහ තර්ක බුද්ධිය යොදා ගනිමින් තමන්ගේ සිසුන් පුදුමයට පත් කළ බව සඳහන් වෙනවා. වරක් යම් පුද්ගලයෙකුගේ සිරුරේ තිබුණු පච්ච වලින් ඔහු සංචාරය කළ නගර පැවසූ මේ බෙල් තවත් විටක තවත් පුද්ගලයෙකුගේ උච්චාරණ ශෛලිය අනුව ඔහුගේ උපත පිළිබඳව අපූර්ව තොරතුරු හෙළි කළ බව සඳහන් වෙනවා. බෙල් පිළිබඳව එක්තරා ප්‍රකට පුවතකට අනුව ඔහු එක්තරා පුද්ගලයෙකු මත්පැන් පානයට නැඹුරු බවත් ඔහු නිරන්තරයෙන් සිය ඇඳුම තුළ මත්පැන් බෝතලයක් රැගෙන යන බවත් පවසා තිබුණේ එම තැනැත්තා ගැන කිසිවෙකු නොදත් රහසක් අනාවරණය කරමිනුයි. එසේම ජෝසප් බෙල් හමුවට පැමිණි කිසිවෙකුට ඔහුට බොරුවක් කීමට නොහැකි වූයේ ඔහු එවන් සලකුණු සියල්ල මනාව නිරීක්ෂණය කළ නිසා වෙනුයි. ජෝසප් බෙල් සහ ආතර් කොනන් ඩොයිල් එකට මුණ ගැසී ඇත්තේ 1877 වසරේදී. එවකට ඩොයිල් නම් වෛද්‍ය ශිෂ්‍යයාගේ එක් ගුරුවරයෙකු ලෙස මේ බෙල් ආචාර්යවරයා කටයුතු කර තිබුණා. දෙදෙනාගේ සිතේ ඇති වූ පැහැදීම කෙලවරුනේ ඔහු බෙල්ගේ සහායකයා බවට පත් වීමෙන් අනතුරුවයි. එම සමයේදී ඩොයිල් බෙල් සතු අසාමාන්‍ය හැකියාව මනාව වටහාගත් අතර එය පසු කලක ෂර්ලොක් හෝම්ස් චරිතයට එක් කිරීමට තීරණය කර තිබෙනවා. තමන්ගේ ප්‍රතිකාර ගැනීමට පැමිණි එක්තරා සොල්දාදුවෙකුගේ අතීතය සහ ගති ලක්ෂණ ආදී පිළිබඳව බෙල් විසින් සිය සිසුන්ට නිරීක්ෂණ ඇසුරෙන් පැහැදිලි කරනු ලැබූ අතර ඩොයිල්ද ඔහුගේ සිසුන් අතර සිටි බව ඩොයිල්ගේ සහ බෙල්ගේ පළමු හමුව පිළිබඳ කතා පුවතේ දැක්වෙනවා. හෝම්ස්ගේ ගතිගුණ පමණක් නොවේ ඔහුගේ ඇඳුම් විලාසිතාව සහ හැසිරීම් ආදීටද ඩොයිල් විසින් පාදක කරගෙන තිබෙන්නේ සිය ගුරුවරයාගේ චරිතයයි. නවකතාවල විස්තර වෙන පරිදි හෝම්ස් පළඳින ආකාරයේ ස්වැසුම් සහ කබා බෙල්ගේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් වලට බොහෝ දුරට සමාන බවද දෙදෙනා සංසන්දනය කිරීමේදී ප්‍රකටව පෙනී යන බව විශ්ලේෂකයන් පවසනවා. ඒ වගේම පසු කාලයේදී ඩොයිල් විසින් සිය ෂර්ලොක් හෝම්ස් නිර්මාණ සඳහා තමාගේ චරිතය පාදක කරගත් බව බෙල් පිළිගනිමින් ඒවාට ස්තුතිය පළ කරමින් ලිපියක්ද යවා තිබෙනවා. සැබෑ ෂර්ලොක් හෝම්ස් හෙවත්
ජෝසප් බෙල් 1911 වසරේ ඔක්තෝබර් 4 වෙනි දින මිය ගිය අතර ඔහුගේ දේහය එඩින්බරෝහි ඩීන් සුසාන භූමියේ මිහිදන් කළ බවත් සඳහන් වෙනවා. ඉතින් සැබෑ ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය පිළිබඳවත් ෂර්ලොක් හෝම්ස් කතා පිළිබඳවත් ඔබේ අදහස් මොනවද? ඒ සියල්ලම මේ වීඩියෝට යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබ මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න, මතක ඇතුව අපිව subscribe කරන්න. අලුත් වීඩියෝවකින් අපි නැවත හමු වෙමු.